මොකද මම මේ කියන්නේ සාගල් රත්නායක මහත්තයා කියලා තුන 125 ඒගොල්ලෝ වියදම් කරයි මුළු ආයවැයෙන් අධ්‍යාපනයේ සෞඛ්‍යයට 125 වියදම් කරපු කාලයක් තිබුණා 1970 ඉඳලා 1977 වෙනකන් මුළු ආයවැයෙන් 125 අපි අධ්‍යාපනයේ සෞඛ්‍යයට වියදම් කළා ඒක තමයි කප්පාදු කලේ දැන් වෙනකොට 118කට 15කට වෙන්නේ අඩු මට්ටමක ඒ නිසා තමයි අද වඩා වඩාත් අධ්‍යාපනය පුද්ගලිකාංශයට බාර දෙන්න ආණ්ඩුව කටයුතු කරන්නේ සෞඛ්‍යත් පුද්ගලිකාංශයට බාර දෙන්න කටයුතු කරන්නේ අද මේ රටේ මිනිස්සුන්ගෙන් සියලුම දෙනා බැලුවාම තමන්ගේ සාක්කුවෙන් මේ රටේ අධ්‍යාපනයේ වියදම් මේ සෞඛ්‍ය වියදම් වලට 138ක් වැය කරනවා අපි පොකට් එකේ සෞඛ්‍යයට 138ක් වියදම් කරන්නේ මිනිස්සු 100ක් වියදම් කරනකොට ආණ්ඩුව ඒක අපි දන්නවද? ඒක අපි දන්නේ නැහැ. තිස්සවදරය මේ සත්‍යතාවය අනුමත කරනවා. ඊළඟට මහජනයාට සාන දෙන්න යනවා මේ ආයවැයෙන් ඡන්දෙ මුල් කරගෙන. නමුත් මේ සාන දෙන්නේ ඒ සාහනවල වැල්පොට්, ණය වැල්පොට්. මිනිසුන්ගේ බෙල්ල ගැටගා. මිනිසුන්ගේ බෙල්ල ගැට ගහලා තියෙන්නේ ණය වැල්පොට්. මිනිස්සුන්ට දීලා තියෙනවා සාන මෙන්න මේ දෙක එකට අරගෙන අපි තේරුම් ගන්න ඕන මේ ආයවැයේ උපක්‍රමයක් මේ ආයවැයේ විපාකයක් ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගැන කිව්වා මම එක දෙයක් කියන්නම් 2018 එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නේ ව්‍යවසායන්ට වෙන් කරා රුපියල් බිලියන 30ක් ඒකෙන් ගියේ ඊට වඩා පුංචි ප්‍රමාණයක් ගිය පාර ප්‍රදේශවලට රත්නපුර දිස්ත්‍රික්කයේ වෙන් කරපු මුදලේ අලුතෙන් පටන් ගත්තේ නෑ ව්‍යාපාර දායකව ඔක්කොම තිබෙන බස් ටික අලුත් කරන්න අලුත් බස් ගන්න දුන්නා තිබෙන ව්‍යාපාර වලට තවත් ණය දුන්නා අලුත් ව්‍යාපාර 10ක්වත් පටන් ගත්තේ නෑ ඊට අමතරව 300ක් ඔක්කොම බැංකු අනුමත කරලා තියෙනවා තාම ඒවා තියෙන්නේ මුදල් අමාත්‍යාංශේ මේවා කිව්වේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කොමිටියේ බැංකුව අපි 300ක් අනුමත කරලා යවලා තියෙනවා මුදල් අමාත්‍ය තාම අපිට ඇවිල්ලා නෑ ඒක ඒ මුදල් දෙන්න කියලා මොකද මේ මුදල් නෑ දෙන්නේ